හොදයි අපි ව්‍යයාම කර අතරේද මදරිය සූදානම් වන්නේ තවත් සුවිශේෂ අන්ගයක් සහ මේ අන්ගේ දී අපි කතාරන බල පොරත්නද වැඩසන ආම්මර ලද කිිව දර මේ ලංකාව වගාවගෙන අපි වැඩිපුර කතාභා කරනන මේ කාලේ කාබනි ක වගා පිබඳව කියන්නන්නේ මේ රස්සායිනික පහර භාවිත තාත්ම අම කරලා කොහොමද අපගේ පොළව සාරය තව වැඩි කරලා වැඩි අස්සන්නක් ලබාගන්නේ සහ වස විසවලින් තොර ආහර නිෂ්පාදන කරන්න කොහොමද කෙනෙක ගැ ත ාසන් දවස රදනළ කාබනිික ෘෂ්ේදී සචිත්‍ර යාපාමතට. යි . හොඳ ඉදැ සාමානෙන් ගොීන්ගේ ගොී මෙතන ප්‍රායෝගික තලයි සමහිතන. ගොවීන්ගේ මතය සැලකිලට නොගෙන, ගොවිීන්ගේ මතයා ගැන ආමන්ත්‍රනය නොකර අප කාබිනිි හර වග බි න ොම නිශ් ර ොක වන් න්න ත තු තු ව තා ා රට න. ගොබිය කියනයක් තමයි පසහරි නිසරු එනිසා සයිතා විශාර් වශයෙන් පරසායික පහර ද්‍රවිය ෝදල තමයි මේ අස් වන්න හරි අපි ගන්න. එතකට රසායිනික පහරය යොධනට ොහැකි වනොත්ේ මේදිද කාලේදී වත් තිනස්සන තවත් අඩුවෙලා අපි තව ලොකු අර්ුදක ප්‍රශ්න රැකට මහුණ දේවී කියලා. ො දරද ම මේම ත්ව දග පි රතාා කර න්ත තරම අපි සංකල්පය ගැන කතාරන ොකොට කාබනික සංකල්පය ගන කතා කරනකොට අපි බලන්න ඕන පස කියන්නේ මොකදද කියන එක පස අමත කරලා අපට කාබලහ ගවිතනට යන්න බැහැ පස කියන්නේ ස්පෝංච එකක් වගේ දෙයක් මොකද මං හෙම කියන්නේ ඒ න්න අප යොදන දේවල් ටික එක රඳවලති යාගේෙන අවශ වෙලාවට ඒක නිදහස් කරනවා. එක පතුරවෙන්න පුළුවන් පෝෂණය වෙන්න පුළුවන් වාතය වෙන්න පුළුවන් සියලුම දේවල් නිදහස් කරනවා ඒ අවශ්‍ය වෙලාවට ඉති මෙ මේ ස්පොංචයක්ක් වගේ වැඩ කරන පස එක්ක තමයි අපි ගලු දෙෙන්ුව කරන්න එරකට මේ පසේ තියෙන්නෝන කාබන් මට මක්තියනවා දෙැ අප උදාහරණයයට ගත්තොත් හෙම ඒත තර යිඩ් ුත් පැදිිරන්න පුළුවන් ද එක ට න්න වනාන්තර පරිසර පද්ධතියක් සහ වගාබිමක පරිසරයක් සංසන්ධනය කරෝතින් අපට දැකබලාගන්න පුළුවන් කොයි විදිරද ඒ වෙනස තියෙන්නගේලා කාබන් මට්ටම ඉතාම අඩුයි අපේ වගාබිමක වනන්තර පරිසර පද්ධදිගසියට පහකට එහා ගියපු මටමක් යන ඒවාගේ සියගේ කිය එල්ක් ල් ඩක් විට නත් ම් විද යුත් සන්නය කතාව කියල න ි දන්න ලුන් තුරටක් තුර ද ම දුදලිය සන්නයනය වෙනවා ඔන්න ඔය ගතිය අපේ බෝග වගාව කරන කොට වැඩ වනවා ඇතිමිකි අඩු කරගන්න වශය. සි කියල ගත්තය කිය කටයන හෝමමාර දරිතාව. අපිට පෝර වශයෙන්තිය දන අරෝපිත අපට හෝමාරුවෙන්න්න අවශ්‍ය ඉක්මනි නමුත් එන්න එන්න මේ සසිගේ අඩුවෙල තියන මේ ඩිරගන්න කොහොමද. ිරගන්න නං අපට ොදාගන්න වෙන කාබිනික ද්‍රව්්‍යිය හ ම අඩං දරේවල් ඩි ගන්න වෙනවා. හිමස්ලී අගේ හාරීය හයිසී අතර ප්‍රමාණයකට යනවා. නමුත් අපේ දැනටතියන් සසිගේ සාමාන්‍යෙන් බින්දුවත් දහය අතර අගේකට සීමමා වෙලා තියනවා. ඉතින් අපිට ීසියගේ ඉහල් නංවගන්න නම්. අපිට කාබනිික ද්‍රව්්‍ය කොපස්ක තුගරන්න වවා තව විත්මස කතරමස් දැන්න කාබිනිික පොහරවලින්. එතරම සාර්ථක ප්‍රතිබල දාගන්න පුළුවන් ඔයි කියන ද ඇත්තරම පුළුවන් අපි ඒ කාබනික කෘෂිකරමය ගැන විද්‍යාත්මක හැකින් බැලුවොත්ත හෙම අපි මේ කොම්පෝස් කියන්නේෙ ොක්ද මේ කොම්පෝස් කොහොම හදාගන්න නිවදි කොපස් හදාගන්න කොමදිට ආරංචි වේවා මහරලට පස්සහ කුල් පොහර කවලන් කරන්න කොම්පස්සට අලයි වෙන ජාවාරම් තියවා ඉතින් ඒවාට වැටබැඳල්ලා අපේ නිර්ණායක තියනවා. ඒ නිර්නාායක ඇතුළත්ව නිර්නායකත් එක්ක ඒලක්‍රමති යිතයද නිර්ණයත් එක් අපි අපට පුළුවන් නිවරදි කොපෝස් තාක්ෂනය ගොිය අට හඳුරල දෙවෙන්න මංහිතනවා ඒක තමයි නිවැර්ජ මාර්ගය වෙන්න. අපිට පුළුවන් බලන්න ප්‍රමිති අයතනේ අපට නිකුත් කරපු නිර්නාායකති නො. පියෙච්චගේ මධ්‍යස්ථගයක් වෙන්න ඕන කිය කියනවා. ඒවගේ ඊසියගේ හතරක් පමණ වෙන්න ඕන කියලා කියනවා. ඊසියගේ සාමානෙෙන් හතරට වැඩිවෙන්න වැඩිවෙන්න ිජුත්සන්න අයකතයි වැඩිවෙන්න වැඩිවෙන්න. අපිට පසේ තියෙන ගුණාත්මය පසේ තියන රසායනික පදනම බින්ඳ බින්ඳ වැටනවා. ති මෙ මේ දේවල් තුළිත කරගන්න. අපිට අවශ්‍යයි මේ කටයින් හෝමරු ධරිතාව වැඩි කරගන්න.ටයන් හෝමරුතා ධාරිතාව ගැ පින්තුරේද අපි බලන්න පුළුවන් මේක පස්සංශුවක තියෙන රිනාාත්මක අගයා. ට තිෙන්නේ දනාත්මකාරෝපන පොහට දනන් පොටයිසියම් නයිට්‍රේට් මෝනියුම්මගේ දවල් මේ පස්සංශුත්තෙක සම්බන්ධවෙන්නේ දනාරෝපන හැටියට මේවා ජලේතියන්න ඕ රිනා අයනත් එක තු වෙලා දසාග යොත්තය මතුරින් හෙදල ගියොත්තය මිතුවරන්නේ දනාරපට හයිඩ රිජන් පමයි එක කොට ඒ එකයි පසේ ආම්ලිගතාවේ වැඩුවෙනවා අ කියන්නේ මේ පසේ ආගන ත පචචගේ අඩුවනවා පිචගේ අඩුවෙන් අඩුවෙන් අපිට අනිත් පෝෂක රදවගතය හැකියා අඩුව. මේ දේවල්ටික අප හරියට අධ්‍යනය කරෝතින් අපිට පුළුවන් නිවැරදි කොස්වන්න ඉහලාස්වන්න කාමික වගාව තුළින් ගන්න. ඒගේම කොහොමද කොම්පෝස්ට ැ බකිව කොකුල් පොහර පස්ස න්ල කොපස් විදරවික් වුණනවා ඒ වගේ විධාකාර ජාාවරම් තිනවා කියල. ොහොමද හරියට විද්‍යාත්මකව ප්‍රමිතියෙන් යුතු කොපෝස්ට පොහර හදු ග නැත එකක විද්‍යාම ක්‍රම දති න ඔ කොපෝස්. හොරේවල ප්‍රධානම රහසක් තමයි කාබන් සහ නයිට්‍රජන අනුපාතය දැන් අපි බත් කන්න ගහහාම අපි මාලු ගන්නන්නේ පොඩි ප්‍රමාණය ඒ වගේ තමයි නයිට්‍රජන එමනැත්තං පෝටීනමය කොටස් යම් කිසි තුනෙන් පවුවක් එකනන්නේ සියට තිහක් විතර තියෙන් ඕන නෛට්‍රජනන් ප්‍රමාණය. ති තිහට හැත්තෑවක් එකන සියට තිහක් විතර අපි නයිට්‍රජන් තියාගන්න නංම් අපේගාවතියනෝ කාබ ඩංගුද්‍රව්‍යය මොෝදකලි අඳර ගන්න ඇ ම කතාරන්න ප්‍රමිතියගෙන ගන කොපස් පහරවල ප්‍රමිති කහමදම මන්න එකනනේද. ඕ මැනගන්න ස. ඉතින් මේ කාබන් කාබන් අඩංගුද්‍රවිය ලෙස පිදුරු අපිට ගන්න පුළුවන් කර්දහය ගන්න පුළුවන් ගෙත් එක්කම කිෙල්ලෙල් කෙහෙල් කඳන් ගන්න පුළුවන් ලීකුඩු යතුකුඩු වගේ දේවල් ගන්න පුළුවන් මේ දේවල් ඇතුළත් කරලා අපිට හදා ගන්න පුළුවන් ඒ කාබටරු යිට්‍රජන් රේශව හෙමනැත්ත කාබ සහ නටයෙන් ප තිිතය මේ වගුවන් අපිට දැකවලා ගන්න පුළුවන් නයිට්‍රජන්යට නයිට්‍රජන් ප්‍රමාණය සියයට තිහක ප්‍රමාණයක් හඳව ගන්න වශ්‍යයි ප්‍රමිති කාර්ංශයේ දක්වපු කාරණත් එක්. හ ොපෝස් ර ම ටික හරිර තිබන තම ඒ නිශ්ිත ප්‍රති ල ොපස් හර පර පත් හ හ හවන ඉළඟට තින පශ්නය තමයි හම සාර්ථකව කොම්පෝස් හර නිර්මාණයරගන්න නිශ්පාදන කරගන්න මේ ප සමාධිත කරන්නන දැනම. ඇ දැන් අපිට ඒක ගවස්ත මට්ට මේදී . ගොවට තමන්ගි නිවේස් මට්ටමෙන් කොම්පෝ සදාගන්නත් පුළුවන් ඒවගේම අපිට පුළුවන්වාඩිය මට්ටමෙන් කොම්පෝ සදා ගන්නත් පුළුවන් මෙන මේ විදියට ක්‍රම දෙකටම කොම්පෝ සදා ගැනීමේද මේ කාබන් සහ නෛට්‍රජ නුපාතය කියන එක ප්‍රධාන වෙනවා. මෙ කාබන්ට සහ නෛට්‍රය අනුපාතය සැලකීමේදී. අපි අ කලින් කියෙබපු කාබන් අඩං ගුද්‍රව්‍ය තමයි කරදාහය ලීකුඩු කෙල් කඳන්. ඒි ොට ො රොඩ් හ බත් වගේ දේව හ පහලි ට ද දැියම් ට මොපිකල් සේවන් වලට මයිල්ිඇ හ එක වර පිවිසේ හැකාව. හරි එකන දන් ද ර වා. අපි මේ කාබන් සහ නට්‍රජන් අනුපතය ගැ කහර නොකට කාබන් සහනයිටියන් දේල් මනෝදගර දැන ගන්නවශේ කාබන් හලව තියෙන දේවල් තමයි කරද හයිිය. පිදුරු ලීකුඩු යතුකුඩු එහමනැත්තන් කෙසෙල් කඳන්. ඒ තමන්ගේ පරිසරේ තියෙන දිරපටත් වෙච්ච දේවල් දුගරප පට හුර දේවල් ගොඩක්මට කාබන් තියනවායි කියල කියන්න පුළුව එත්ක්ක නයිට්‍රයන් හල දේල් තමයි සත්ව පදෝගිය ඊට පසේ පොලේ තියන එලවල් පළතුරුවගේ දේවල්. කොදානවා නත්ලයි කර දේව ඒවගේම ගිලිරිසිීඩිය වල්සූරිය කාන්ත වගේ ශාක කොටස් පාට හරිත කොටස්. මේ දේවල් අපිට සමසමව ගත්තත් අපිට මේ අනුපාතිය හදාගන්න පොළුවන් කියැනෙ අපිට පනහට පනහ ගත්තොත්තහෙම මේ දේවල් කැනෙ කාබන් කොටස් හ නටයෙන් කොටස් මොකද නයිට්‍රජන් කොටස් වල යිට අන්ුපාති සයට එකක් දෙදක් වගේ තමයි තියෙන්නේ. ඉතින් කාබන් අඩං ද්‍රව්‍යවල මේදේවල් කාබන් ප්‍රමාණය වැඩි. ඇති මේදේවල් අපට එකට එකක් අනුපාතියකින් අරගෙන තමන්ගේදැන් අපි කියම නුවරයිලිය කෙනෙකුට කෙසල් කඳන් හොයන්න බෑනමුත් සූරියව පැත්තේ කෙසල්කදන් තියන්න පොළුවන් කරුණෑගල පැත්තේ කුකු අප ද්‍රව්‍යය තියන්න පොළුවන්. තලමල්වෙල පැත්තේ ගොමතියෙන්න්න පුළුවන් මේ තමන්ගේ පැත්තේ තියෙන දේවල් හැකි ප්‍රමණෙන් යොදාගෙන සියලුම දේවල් ඉතා හුඩා කොටස්වල්ට කඩාගැනීම කළ යුතුේ නවා. මක යුද්ධජීවිට ඉතාමත් පහසුයි මේ ජීර්ණය ක්‍රියාවලිය කරන්න අපි කඩල දුන්නොත්තේම මේකට ක්ෂ පාච කර දැක් ්‍රශස් තියනවා කුඩා කැබලි කිරීම යන්ත්‍රතියනවා මේ යන්ත්‍රත්තෙක්ක අපට පුළුවන් ක්‍රම මේ කොම්පොස් කරනය ඉත්මන් කරගන්න අපිට මද සර දක් පයකින්තුරන ඉතකට අපි කොම්පොස් හදන ක්‍රියාවලයේ දී අපිට පුළුවන් සියනුම දේවල් එකට ක්‍රශ් කර ලහමනැතන් අබරක් ගෙන අර දෙපියස්ේ හැටි හැඩේට ගොඩ ගහගන්න යම් කි තතමන ප්‍රමාණයක් තිබී යුතුව වෙනවා අත අතින් අල්ල නොකොට වතුර බේරෙන් නැති ප්‍රමාණයක් වෙන්න ඕන එත් එක්කම ලිහිලයන්න වතුර අඩු වියලි තත්ත්වයක් තියෙන්න්නත් බැහැ ඉ මේ තත්ත්ව අපිට පාවිච්චි කරන්න පුළුවන්න මේ ක්‍රමවේදයන් හරියට පාවිච්චි කරන්න පුළුවන්න දවස් විසිය එකක් තිහක් ඇතුළට අපිට කොම්පෝස් හදාගන්න පුළුවන් කොිල හාරිසියක කොපොස් කොඩක්හදන්න කොහොමද කියලා බැලවොත් හෙම අපට වලි ශාක කොටස් කිලො දෙසීයක් ඒ යන්නේ දැන් අපි කිය ප කෙසෙල් කඳන් එම නැත්තන් යතුකුඩු ලීකුඩු වගේ කාබන් කාබන් බහුල දේවල් කිලො දෙසීයක් එකන අමු ඊට පසේ අමශාව කොටස් ගැන හරිත ශාක කොටස් බිරිසිඩිය වගේ කොටස් කිලෝ හයිසීයක් ඊට පස්ස සත්තු පොහර කිලොසීයක් ට ි ල කර හ ගන්න ලුවන් ඒ දිට පාචිර පුුව ොක් පොස් පේ ති පව ොක් පොස්පේට කියන්න කාබි දව්‍ය ික කාබනිි ෘෂිරම මන්තේද අනුමත ද්‍රව්‍යයක් අපට ොක් පස් පේට කිල පහකිත යකතුරගන්න පුලුවන්. කරදහයියා හදන ක්‍රමයක් තියනවාකුන්තානයක් පාච්චි කරලා ඒ කරදහය කිල පහක්විත ප අපිට ඇතුළත් කරගන්න පුුව. ඒත් එ එකම අපිට හොඳ කැලේින්. ගන්න පුළුවන් ස්භාවික කැලෙහිින් ගන්න පුළුවන් පස්කිලෝ පහක්විතර එකතු කරන්න පුළුවන්. එත් එක්ම පදමට අවශ්පදමට ජලයගුතු කරගන්න පුළුව මක සියයට හැටක පමණ යම්ගිසිත තමානයක් තිබිය යුතුයි. ගොඩක්ම තුර බෙරෙන්න්නෙත් නැති වලිම නැති තත්ත්වයක් පවත්ව ගත යුතුයි. මේ තුහලස් හැඩියයට හදලලා අප උඩි මැටිගට්ටයක්ක් අප ගහන්න පුුවන් හම ැත්තම් පොලි ක්මින්. ආරය කරගැ පුළල මොද අප ලංකාවේ නිතරම වැැස්ස බලාපොත්තුවෙන්න පුළුවන් නිසා. මේ බැස්ස ආවරණයක් හැටියට අපිට පුළුවන් පොලිතියක් පාවිචි කරන්න දැකෘෂිකරම දෙපාර්තමේන්තුවේ මකදුරු පර්ේෂණ අයතයනෙ ඉතාමත් විශිෂ්ට කටයුත්තක් කැර නමේ අවස්ථාවේදී. ඔවුන් ඉදිරිපත් කරනවා ක්‍රමවේදයක් පතුලටම වියලි කොල්රඩුත් තට්ටු වශයෙන් කාබන්ක සහ දිරාපත්වෙච්චි තටටු. සත්ව මේ අපද්‍ර වය කොටස් තටටු වශයෙන් දාලා ඒ පොලිතින් එකකින් වහලා තුන් ගමනක් පෙරල හදන කොම්පෝස් ක්‍රමයක්කි දිරිපත් කරනවා. ඒකත් ඉතාමත් සාර්ථකයි. ඉවිදේශයන්ගේත් ලංකාවවි ඉතිහාසේත් අපි කියැන්නේ කොම්පෝස් හදනකොට ඉක්මනින් දි ජීර්ණය කරගන්නට කුඩා කැබලි කරන සහ අරතුහුල හද ක්‍රමයට කරපු ක්‍රමය පාවිච්ි කරා. ඉතින් ඒවගේ තාක්ෂණයන් තියෙනවා අපිට මේ හරි තාක්ෂණය පාවිචි කරෝතින්. අපිට කාබනික ගොවිතන සාර්ථ කරගන්න පුළුව. පසට අවශ්‍ය කරන කාබන් ප්‍රමාණය වැඩි කරගන්නත් පසේ තියනCE.යගේ ඉහිහර නංවගන්නත් කැටය හෝ මෞුද අ ඉහළ ගන්නව ඉර දමගන්නවයි කියල කියන්න අප අපි යුද්ධන පෝර් ප්‍රමාණය රඳවවාගන්නවා. හඳවාගෙන ප ගස රවශ්‍ය කරන පෝෂණ අපි ලබාගන්න ලබා දෙන්න පුුව ැන්ටත් අපි මේ අවස්ථාවිදී ගව පන්සයක් පමණ ගල මාත්‍ර දිශ්‍රික් කාශිතව අපිත් එක් කටුතු කරනවා මේ මේ සාර්ථක කතන්දර ලංකාවේ ගෝවි විසිපන්දාහට වැඩි දැන්ට කරනවා. ඉතිං අපි කියන්න මේ තාක්ෂණය හරියට අඳුරගෙන්න්න මේ තාක්ෂණයත් එක්ක කාබණික ගොවි තැන කරෝතින් ඒක සාර්ථක තැනකට ගෙනියන්න පුළුව. හ ක් ප හැදිර ලව හසයක් වගගේ ලොකු ඇැන මහ පරිමාණයෙන් ගොයිතන් කරනට හදාගැනීමම පිලිබ කොපොස් පෝ හැබයි මන ග හස් ගුහස්තව ොම හදගන ප ගන බ ට න පාත ැද ලපාන කාාබනිික දරව කෑනක් රු පාට ද්‍රවේ සියයට ති සත්වපද්‍රයට හතලිහක් සහ අනෙකුත් බෝගවශේෂ සයට තිහක්. හයි හතලිහයි තිහ කියෙන අනුපාතයටම අපේ ගෙවත්තයේ එකතුව දේවල් එම නැත්තං කුසි එකතුවයන දේවල් අපට පුළුවන් පොලිස්ක් රේකට එහෙම නත්තන් ගෝනිිමල්ලට දාලාල කට ගැට ගහල සතියකට සරයක් එකතුවෙන දේවටි එකතු කරන්න තියන්න මේ තාමත්හැදදිලි දිරිපත් කරන අප උදශසිල්ලමහත්ම විදිනරු නැලද ඉදිරිපත් කරනවා. ඒ ඒ සංකල්පේම අපිට පුළුවන් අප ගවතේ කොපෝස්ටි හදාගන්න පාවිච්චි කරන්න සාමාම්‍යෙන් අපි ගනම්බල තියනවා සාම්‍යෙන් මාසක. විතර මාසකට එකතු වෙන කොම්පෝස් ප්‍රමාණයයේ මිනමස එකකතු ව ද්‍රවලින් හදාගන්න පුලන් කොම්පෝස් ප්‍රමාණය කිලෝ සි පහක් තිහයක් කතර වෙනවා කිය සාමා සාමාන්‍ය නිවස පුද්ගල තුන් හර දෙනකින්න නිවස ලෝ තිහ කත ලිහ එකතු වෙනවා. අපි අකරේක කුඹුරකට එහම නැත්තං අකරයෙක ගෝබීමකට අපිට අවශ්‍ය වෙන නයිටජන් ප්‍රමාණය හෙක්ටාරයකටම අකරෙක මාරකට මවශ්‍යය ලීක් නයිට කිලස. නෛටජන් ලො සපයන්න අපිටවශවන්න කිරෝ දෙසිය පණහයි කොම්පෝස්ට් ගුණාත්මක කොම්පස්් කිලෝ දෙසිය පහත් පමණය අවශවෙන්නේ කියන්නේ අපි සාමා්‍ය පරිදි හදාගත්තු කොපෝස්ටවල්ට මුහම එකතු කරනවා කියල කිවන්නේ කැලෙ ශුද්ද ජීවින් ඒවගේම තව මුහම එකතු කර ක්‍රමවේද තියෙන. ජීවාම් ෘත් එකතු කරන්න පුළුවන් අපිට ෆිස්ටෝනික් කියලයි හන මාලු ඇමයිනෝ ඇසි සාන්ද්‍රණ ද්‍රාවණ එකතු කරන්න පුළුවන් ඒවගේ වගේ ද්‍රාවන එකතු කරන්න පුළන් අම කියලා තියෙනවා ශුද්ධ ජීවී තාක්ෂණ ඒ ඒ දේවල් අපට එකතු කරලා මෙ ගුණාත්මක කොම්පෝස්ට් එකක් හැටියට වර්ධනය කරගන්න පුළුව මෙි මේ ගුණාත්මක කොම්පෝස්ට් එකක් අපට යොදාගන්නව වනම් අක්කරේ හෙක්ටාර්රිකට අවශ්‍යය ල අකරෙට අවශ්‍යන කිලෝ දසිී පණහයි එතකොට අපි බලාපොරොත්තු වෙන ශුද්ධ ජීීන් විසින් නටයන් තිිර කිරීමක් ොහිද සිද්ධ වෙනවා කියන එක මොකද මේ සංකයාලයකන ඉදිරිපත් කර තියන කෘෂිකරම දෙ පාර්තමේන්තුවෙන් ඔවුන්ගේ පර්ේෂණ අදනංකරගෙන හෙක්ටාරයට කිලෝසිීයක් අවශ වෙන නෛට්‍රජන ප්‍රමාණයෙන් කුම්ඹරකටඒ කුර තිදදු කලින් හන්නන්නේ පිදුරටික යොදලා ල තිස් පහ තලිස් පහත් අත ප්‍රමාණයක් නෛටජන ලග හැකව තියෙනනවා ඒවගේම චුද්ධ ජීවි තිරකිරීමෙන්කිලෝ තිස් පහ එකතු කරගන්න හැකියාව තියෙනවාබහිවැැස්සින් එමනැත්ං අුණුමගේින් ලැබෙන නෛට්‍රජ ප්‍රමාණය ලො පහක් පමණ වෙනවා ඒත් එක්කම අපිට එහම ගත්තහම කිල ැටක් හැක්තාවක් අපිට ඉබේම ලැබිලා අපිට තියෙන්නේ ඉතුරු කිලෝ ස්පාහතලිය මේ ගණකාබනික ගුණාත්මක කොම්පෝස් හැටරි යොදා ගන්නත් දියරමය කොම්පෝස් හැටරි යොදාගන්න මේ අපි වී වගාවක් වේවා තේගෝපිතනක් තේඩමක වේවා අපිට පුළුවන් මේ ගුණාත්මක කොම්පෝස් අක්කරයකට කිලෝ දෙසය පණහක ප්‍රමාණයක් යොදා ගන්න ඒ අවුරුද්ධකර සැඩයක් අපේ ගොවි මහතුරු යොදාගන්නවා මම පෙරාතුව සම්බන්ධ වෙලා හිට පුූ ආයතනයක් ොවිය දලොස් දක් පප්න ඕවන් කරන්නේ ගන කොම්පෝස් ගණකාබිනික ද්‍රව්‍ය කිලෝ දෙසේ පනහක්විතරක්රය කලි යොදනවා. මාන්සකට දෙපාරක් වෙන්න දීරපුහර යොදනවා. මේ දීර පහොර සාදාගන්න තාක්ෂණයන් ඉන්දයා රි ප්‍රසිද්ධ තාක්ෂණයන් තියෙනවා පලකාර් සුබශ් පලේකාර්ම හත්මයාගේ ජීවාමෘත කියන සංකල්පය තියෙනවා ජපානේ තෙරෝ හිගම හත්ම හඳුන දපපු ඊම් තාක්ෂය තියෙන. එක්ම කොරියාවේ අයමෝ තාක්ෂණය තියෙනවා මේ තාක්ෂණයන් ඉතාමත් සරලව අපේ ගොවි අටම හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා අපි සූදානං ඉදිරියේදී මේ සුද්ධ ජීවි තාක්ෂණය කොහොමද ගෙදර කරගන්නේ තමන් හදාගත්තු බත්වලින් කැලේට ගැෙනහිල්ල ඒබත් පෙටියක දාලා ඒකට අවශ්‍ය ඒකට ඒ සුද්ජීවි ආකර්ශණය කරන කොහමද අපි සුද්ධජීවින් ගහන ගණත්තය වැඩි කරගන්න තමන් ඒ සුද්දජීවින් කොහොමද කොම්පෝස්සල්ට එකතු කරන්නේ ඊට පස්සේ බත්හල් හෝදන වතතුරවල න්න ලෙක්ටිකෙසික් බෙක්ටීරිය මේ ලෙක්ටිකසිට බැක්ටේරිය කොහොමද අපි කිරිවලට එකතු කරලා ල නෙක් ික ෙක්ටිය, කොහමද ජීර්ණ ක්‍රියාවට පාවිචි කරන්නේ මේ දේවල්ල පිදිරේදී සවිස්තරාත්මකම කතාකරු. මං කියයාන සතුරුයි අපි අ ගෙවත්තද අපි කරනවා විදිටම වගාභූමිති. අපි හරි තාක්ෂණ පාවිචිකරොත් එහෙ. මේ කිලෝ සිී පනහක වගේ ප්‍රමාණයක් පාවිච්චි කරල අපිට අර කලින් ගත්තු හසායනික ගොවිතනේ දිගත්තු අස්ුවඇන්නම ලබාගන්න හැකිියව යෙනවා දැඩුම තමයි අවශ්‍යය.ඒන දැන් මෙච්චල කතාකරේ හදාගන්න විදිිය ක්‍රමවේදය අධිවශයෙන් ඉදිරිකාලයේදී මේ ොපස් ො ර නොවග නිශපා ියටේවිද. රදොල සහ අවශාරම මෙලද ගන්නවශන. විධාහර නිෂපාදන දැනටමත් ඇතිබවෙමින් තියනෙන. උදාහරන විදදියට ගත්තොත් උඩුබදධාවේ ලෙස්ලි සැග්‍රු කියන ආයතනය දැනට ඉදිරිපත් කරලා තියෙනනවා ප පොහර වර්මි කකොම්පෝස් කියන නිෂ්පාදනයක් ලෙස්ලි මහත්මයක් විතරක් නෙවේ විශාල ප්‍රමාණයක් දැම් පනුපෝර ලංකාව තැන්තැන්වල අදමින් යනෝ. ඉන්දියාව පනුපෝර සම්බන්ධ වර්මි කොම්පෝස් සම්බන්ධව ගත්තොත් හෙම ඉතාමත්ම සාර්ථක තැනකින්නවා. අපිම කද දකන ොළවන් කොහමද ර්මිකොම්පෝස් හදන් න. ම කොන්පෝස් හදන්න. අපිට තර්මක් දිරවාගත්තුකාබමක ද්‍රවිය තමයි මේක දි පාවිච්චි කරන්න. මේ තරමක් දිරවපු කාබනික ද්‍රවිය වලටි ඊසිීනියා ෆැටීඩා කියන්න රතුපාට කුඩා පනුව පාවිච්ි කර. කන් ගොමලයි රතුපා පනු මේ පණුව කාබනික ද්‍රවක්මින් ජීරණය කරලා. කොම්පෝස් බවට පරිවර්තනය කරනවා ඔයි ඉන්න පනුව දකිනන්න පුළන් දකුණු පත්ේ ඉහල පින්තුරේදී ඒ කොම්පෝස් භාජනයක් හදනකොට අපිට දැකගන්න පුළුවන් පතුලට දාන්නොල් පොල්ලෙලි මොකද ජල හඳවාගන්න ඊට පස්සේ කාබනික දරවපය සහ ගෝම ඔවන්ගේ උපස්තරයන් විදිරය යොදලා පනුව එකට හඳුන්වාදීලා කුඩින් තතමනය රඳවාගන්න ගෝනි ස්තරයක් යොදාගන්න. සේවන තිබියුතු තැනක තමයි මේ කරන්න ඕන්න මෙන්නේ මේකට අපිට ජලයකතු කරොත් එහෙම පැත්තකින් අපි පලලාස්ටික් බැරලයක කරනව නම් කට යුත්ත යටටින් අපිට පනුදෙ දීර පොරක් ගන්නත් පුළුවන් මේ පනුදිර පුහොරවල ඉතාමත් ඉහන වගේ එන්සයිම හෝමෝණ දේවල් අන්තර්ගත වෙනවා ඉතාමත් හොද ශාක උත්තේජකයක්. ඉතින් ඒ වගේවර්ම කොම්පෝස් තාක්ෂනය අප ඉදිරියේ දී. ම හිතන ම බලාපොරොත්ව වෙන විශාල වශයෙන් මිනිස්සු අතරට යයි කියලා යාාපනයේ විශේෂයෙන්ම මේ කටයුතු දැන්ටමත් සිද්ධ වෙන මොකද දියනු ආභාෂ්‍යත් එක්ක ඉතාමත් සාර්ථක තාක්ෂණයක් කියන එක ඔවන් වැළඳගෙන තියෙනවා. ඒත් එක්කම වැඩිදියුණු කොරපු බැක්ටීරිිය. දිලීර වර්ග දීර පොහොර හැටියට වෙලද පොට ඉදිරිපත්වය විදිරියේදී. මේ දේවල් ඉතාමත් පහසුවෙන් සරලව නිෂ්පාධනක කරගන්න තාක්ෂණය තියනවා. දයාන් ශව විද්‍යාල වල මේ තාක්ෂණය හදල තියන ලංකා ශ්ව විද්‍යාල වල අයි ෆෙස්සා අතනයේ සහ අයිටය යාාහිතනය වගේ ලංකා විදේශී යතනවලත් මේ තාක්ෂණය තියනවා අපි බලා අපි හිතනවා ඉදිරයේද මේ තාක්ෂණය මේ අතන හරහා ගෝජනතාවට වගේම ආයෝජකයන්ට නිෂ්පාධකයන්ට කර්මාන්තකරුවන්ට තාක්ෂණය යාවි මේ තාක්ෂණය ඉතාමත් පහසුවෙන් ඉතා අඩු මිලකට මිනිස් වතරට යාවි කෙනෙක මංහිතර හොඳ අපහ පලවැනි කොටාවත් එම ඒකන් අසානද ගොිය රදගත්වන දෙතැම අස්වන්න ඒ ඔවුන් දැන් ලාගන්නසාහන අහිට වැඩි අස් වන්නක් ලබාගන්න පුළුවන්ගවිද. අනිවාර්යෙන්ම මගකීමෙන් කියන්නේ පහුගේ අවුරුදු දහයක විතර දැකීමත් කාබ සහතික කරපු කාබනික වගාවේ නියතු ගොයි මහත්තුරු දොළොස් දාහකට වැඩි ප්‍රමාණයක් පහුගිය කායේේදී. ගැු ංකාව විධ ර් දශවල තෙවග වී වගාවේ පොල් වගාවේ එළගොළු වගාවේ ම සියලුම දේවල් ආබනිික නිෂ්පාදනත් එක් ගොඩන ගිච්චි ගොවිමහත්තුරු. මත් සතුටෙන් තමන්ගේ නිෂ්පාදන කාරයේ යෙදිල ඉන්නවා. මන් බලාපොරොත්තු වෙනවා මේ අදදැකීම අනෙකුත් සියලු සමස්ථ ජනතාවන්ම යොදාගනීවි මේ තුළින් වසවිස නැති පොලවක් ඒගේ ඒතුලින් ලෙඩනැති අනාගත පරම් පරාවක් පට රමකර හ හම ස්ව කා ික කෘශවේද චිත්‍රය පමහත ප සසම කත හකල තාමත්ම වැදගත්තවර රැක් වගේ වි්‍යාමක කතර රසක් ප්‍රායගක ල ම හැ ල ද ද තාක්ෂය බගේ නිවස ඔබගේ ගොයිවල පාච්චි කල නනාගතයේද මත්ම විෂ්. එක ගොවිපරපුරක් වගේම වසවිස තොර ආහාර රසක්තිබෙන ලෙඩරෝගවලින් විදුනාව් බොහම සෞඛ්‍ය සම්පාන සවෘධ මධදේශයක් ගොන්න ගන්න මේ කාබණික කෘෂි වගගේ පතිශය වැදත්වනවා නිසාේක හෝගේ අවධානයම් කරන්න මෙ වැනි තොරතුර හමාගිල්ලස් යා ගන්න තව ටික වෙලාවකින් මේ හට YouTube බස්ේ රපහන චනලය ඔසේ ඔබ දගන්නලවේක නවතනවත බලන් තවට අඳරනාටය වන්න මේ ඔස්ේ තමයි.